සමාජ සංගායනා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් ඔබ සැමට පින්බර සුබ උදෑසනක් පින්නතුනි අනේ පිටු සිටුතුමාගේ එක්තරා ආරක්ෂකයෙක් හැටියට කටයුතු කරපු දුර්වල පුද්ගලයෙක් වාසය කළා. මේ දුර්වල පුද්ගලයා නම් ලැබුවේ කාලකන්ණි කියලා. එතුමා ළඟ හිටපු ගොඩාක් සේවකයෝ එතුමාගේ හිතවතුන් එතුමාට හැම වෙලාවකම යෝජනා කළේ මේ තරම් දුබල මිනිසෙක් ඇයි ඔබතුමාගේ ආරක්ෂකය හැටියට තබා ගන්නේ? මොහු එළවන්න, මොහු ඉවත් කරන්න, මොහුගේ සේවය අත්හිටවන්න, මොහු පහ කරන්න කියලා තමයි ඒ අය හැම මොහොතකදීම රජු මේ අනේපිඩ සිටුතුමාට යෝජනා කළේ. එහෙත් අනේපිඩ සිටුතුමා මේ පුද්ගලයා තමන්ගේ සේවයෙන් ඉවත් කළේ නැහැ. එක දවසකදී සිටුතුමා වෙන ප්‍රදේශයකට ගිය අතරේ සුරු කණ්ඩායමක් මේ නිවස වැටළුවා. අනේපිඩ සිටුතුමාගේ සේසත පැහැර ගන්නවා කියන අරමුණින් තමයි මේ අය නිවසට ආවේ. මේ දුබල මිනිසයා ප්‍රඥාවන්ත කෙනෙක්. තමන්ගේ සියලුම සේවකයන්ට කතා කරලා කිව්වා, ඩවුල්, තම්මැට්ටම්, ඒ තූර්ය වාදනයන් සිද්ධ කරන්න හැම දෙනාම එකට කියලා. මුළු සිටුමැදුරම හිටපු හැමෝම මේ විදියට තූර්ය වාදනය කළාම සොරු බයට පත් වෙලා තමන් ගෙනාපු අවි ආයුධ සියල්ල සිටුමැදුරේ තැන් තැන්වල දාලා තමන්ගේ නිවස්වලා ගියා. සිටුතුමා නිවසට ආවහම, සිටුමැදුරට ආවහම, මෙතෙක් කලක් මේ කාලකන්ණි කියපු මිනිස්සයා විවේචනය කරපු මිනිස්සු එකතු වෙලා සිටුතුමාට කියනවා, දුබලයි කියලා අපි හිතුවට ඔබතුමාගේ ආරක්ෂකය හරි ප්‍රබලයි. මෙන්න මේ වගේ විදියට තමයි මේ ආරක්ෂකය හැසිරුණේ කියලා. ඒ වෙලාවේ අනේපිඩ සිටුතුමා මේ ආරක්ෂක මහත්මාගේ සේවාව අගය කළා විතරක් නෙමෙයි, බුදුහාමුදුරුවන්ටත් මේ පුවත ගිහිල්ලා දැන්නවා. බුදුහාර දේශනා කරනවා සිටුතුමනි, අද විතරක් නෙමෙයි මෙතුමා ඉදත් එහෙමයි. එක්තරා රුකකට අධිග්‍රහිත වෙලා රුක්ෂ දේවතාවෙක් හිටියා. රටේ රජතුමා මේ රුක කපන්න නියෝග කළා. රුක්ෂ දේවතාව හැඬුවා, මේ මිනිසයා පෙර භවයක ගහ කපන්න ආපු මිනිසයන්ට පේන්න ගහේ මෙහා කොනේ යට ඉඳලා මුල්ලස්සෙන් ඇතුළට ගිහිල්ලා වටෙන් උඩට ගිහිල්ලා උඩ ඉඳලා පෙන්නුවා. ඒ පෙන්වහම මේ ගස් කපන්න ආපු මිනිස්සු හිතුවා පිටින් ගහ ගොඩාක් හොඳයි කියලා. පෙවුනට ඇතුලෙන් කුහරයක් ඇති. ඇතුලෙන් කුහරයක් තියෙන නිසා තමයි කටුස්සා මුල් වලින් රිංගලා කඳේ උඩින් මතු වුනේ. ඒ නිසා ගහ කපන එක අත්හැරියා. මෙයා ඥානවන්ත කෙනෙක්. මෙයා වෙන කවුරුත් නෙමෙයි, අපේ ආනන්ද හාමුදුරුව අග්‍රපස්ථායකයන්න් වහන්සේ. පිනතුනි, මේ ජාතක කතාවේන මේ සිද්ධිය තුළ අපිට පැහැදිලි කරන ලොකු අදහසක් තියෙනවා. දුබල වුණත් ප්‍රඥාව ශ්‍රේෂ්ඨයි. දුබලෙක් වුණත් ප්‍රඥාවන්තයෙක් නම් ඇසුරට ගන්නට ඕනි. දුබල වුණත් ප්‍රඥාවන්තයෙක් නම් අපි සමීපයට ගන්නට ඕනි. බුදු දේශනාවේ පැහැදිලි කළේ
පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධම ප්‍රඥාවන්ත ඇත්තන්ට, දුප්ප්‍රඥ ඇත්තන්ට නෙවෙයි. ඇඟපත ශක්තිමත්ය, බාහුබලය සහිතය, එයාට ඕනම දෙයක් ආරක්ෂා කරන්න පුළුවන් කියලා හිතුවට සමහර ඇත්තන්ගේ ඥාණය, බුද්ධිය මද කම නිසා බොහෝ අපරාධ සිදු වෙනවා, බොහෝ අයහපත් සිදු වෙන්න පුළුවන්. මේ ඇත්ත දන්නවා. එක රජ කෙනෙකුට හිටියා විශ්වාසවන්ත වඳුරෙක්. රජතුමා කැලෑවේ දඩයමට යනකොට මේ වඳුරත් එක්ක තමයි දඩයමේ ගියේ. එක මුවෙක්ගේ පස්සෙන් එලවලා එලවලා රජතුමාට මහන්සි, තන බිස්සක රජතුමා ටිකක් ඇලුණා, නිදාගත්තා. වඳුරා රජතුමාගේ ළඟටම වෙලා හිටියා. රජතුමා නිදනකොට මැස්සෙක් ඇවිල්ලා රජතුමාගේ ඇඟේ කීප වතාවක් වැහුවා. මේ වඳුරා මැස්ස එලවන්න බැලුවා. වටපිට බලනකොට රජතුමාගේ කඩුව දැක්කා. මැස්ස රජතුමාගේ ඇඟේ වහනකන් ඉඳලා කඩුව උස්සලා මැස්සට වැරෙන් ගැහුවා. මැස්ස පියාඹල ගියා. රජතුමාගේ ජීවිතය අවසන් වුණා. පින්නතුනි, අඥාන ආරක්ෂකයෝ, බුද්ධි අඩු ආරක්ෂකයෝ, බුද්ධි අඩු අනුගාමිකයෝ, බුද්ධි අඩු උපදේශකයෝ, බුද්ධිය අඩු තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් ලං කරගත්තහම සමහර වෙලාවට රජවරුන්ට රජකම් නැති වෙනවා. සිටුවරුන්ට සිටු තනතුරු නැති වෙනවා. ඇතැම් ඇත්තන්ට තමන්ට ලැබිච්ච සියලු වරප්‍රසාද අහිමි වෙනවා. ඒ මොහොතේ ගත යුතු ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ප්‍රඥාවන්ත අය ලංකර ගැනීම හැමදාම තමන්ට වැදගත්. අපිට උපදේශකයෝ අවශ්‍යයි, උපදෙස් අවශ්‍යයි. උපදෙස්වලින් තොරව, උපදේශකත්වයෙන් තොරව අපිට ගමනක් යාම ටිකක් අසීරුයි. ඒකට හේතුව අපි කවුරුත් සෑම ශේත්‍රයක් පිළිබඳවම අවබෝධය සහිත අය නෙවෙයි. එනිසා අපි අතින් බොහෝ අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ අඩුපාඩුකම් පෙන්වලා දීලා අපිව නිවැරදි මගට ගන්න පුළුවන් උපදේශක අය අපි ළඟ ඉන්නට ඕනේ. එහෙම නැතුව බුද්ධි අඩු, හැම දෙයක්ම ඇඟේ හයියෙන් විසඳන්න කියලා හිතන ඇත්තෝ ලං කර ගැනීම සුදුසු නෑ. ඇඟේ හයියෙන් ප්‍රශ්න විසඳන්න ගියහම එතන තියෙන්නේ අලාභයක්. ඒක අලාභයි, ඒක අයහපත්. ඒක මෙලව අපි අත්හදා නොබැලිය යුතු දෙයක්. ඒ වගේම උපදෙස් දෙන ඇත්තන්ගේ බුද්ධිය අපි කොයිතරම් ප්‍රමාණයක්ද කියලත් හිතන්න ඕනේ. සමහර ඇත්තෝ කියනවා ලෙඩා නැති වුණත් කමක් නැහැනේ, බඩසුද්දයිනේ කියලා බෙහෙත් දෙනවා. ඒක අවශ්‍ය නැහැ. මහදැන මුත්තගේ තර්ක විතර්ක තියන අය අපි ලං කරගත යුතු වෙන්නේ නැහැ. මුට්ටිය හිර වුණාම එළු වගේ ඉස්සෙල්ලා බෙල්ල කපලා ඊළඟට මුට්ටිය බිඳිනවා. සතාගේ ජීවිතෙත් ඉවරයි, මුට්ටියත් ඉවරයි. බුද්ධියෙන් තොරවීම. එනිසා මේ ජීවිතවල බුද්ධිමත්ව අපිත් එක්ක යම් පිරිසක් ඉන්නවනම් අපිට ජයග්‍රහණ කියන ඒවා මහා ලොකු දේවල් නෙමෙයි. බුද්ධියයි ප්‍රඥාවයි මේ ලෝකේ මිනිස්සු ජයග්‍රහණ වලට පත් කරනවා. පණ්ඩිතකම් කියන්නේ මේ දේවල්. හැබැයි අතිපණ්ඩිතකම් ඒත් ගැලපෙන්නේ නැහැ. බුදුදහමේදී කියනවා පණ්ඩිතෝ සාදුකෝ හෝති නතේ වච අතිපණ්ඩිතෝ. පණ්ඩිතකම හොඳයි, අතිපණ්ඩිතකම හොඳ නැහැ. පණ්ඩිතයට ඒ දණ්ඩ යන්න බෑ කියලා නෙවෙයි අපි ඒක හදා ගන්න ඕනේ. අතිපණ්ඩිතයට ඒ දණ්ඩ යන්න බෑ.
පණ්ඩිතයට ඒ දණ්ඩ යන්න පුළුවන්. හැබැයි අතිපණ්ඩිතයට ඒ දණ්ඩ යන්න බෑ. ඔහු අනවශ්‍ය විදියට හිතනවා. අනවශ්‍ය විදියට කල්පනා කරනවා. එහෙම අනවශ්‍ය විදියට කල්පනා කිරීම සුදුසු නැහැ. අපිට පැවරෙච්ච කාර්ය පිළිබඳව අපි අවබෝධයෙන්ුත් කටයුතු කරන්න ඕනේ. ඒකත් ප්‍රඥාව. අපිට පැවරෙච්ච කාර්යභාරය ගැන අවබෝධයක් නැති වුනහම, අපිට පැවරෙච්ච කාර්යභාරයේ ස්වરૂපය පිළිබඳ අවබෝධයක් නැති වුනහම, අපිට පැවරෙච්ච කාර්යභාරය පිළිබඳ තියෙන බලතල පිළිබඳ අවබෝධයක් නැති වුනාම, අපේ කාර්යභාරයේ යම් තැනකදී ඇනහිටියහම සිද්ධ වෙන හානිය පිළිබඳ අවබෝධයක් නැති වුනහම අපිව පිරිහෙනවා. ඒක සාමාන්‍යයි. ඇතැම් විට අපේ ජීවිතවලට පවා හානි පැමිණෙන්න පුළුවන්. අපි අර අපේ ගම්වල කියනවා බල්ලගේ වැඩේ බූරුව කළා වගේ කියලා. බල්ලට ගෙහිමියා පවරලා තියෙන්නේ ගෙදර මුර කරන්න. ගෙදර මුර කරන්න බල්ලට පැවරුවාම බල්ලේ වැඩේ කරගෙන ගියා. එක දවසක් බල්ල කල්පනා කළා, මගේ සැමියා මගේ ස්වාමියා කොච්චර ගුණමකු කෙනෙක්ද. මම කොයිතරම් ලොකු සේවාවක් කළත් ස්වාමියා මට සලකන අඩුයි. එනිසා මම මගේ රාජකාරියෙන් ඉවත් වෙන්න ඕනේ. මම මගේ රාජකාරියෙන් ඉවත් වෙන්න කියලා හොරු ගෙදරට ආපු දවසක මේ සුනකයා දැකලා නොදැක්ක වගේ බුරානේ නැතුව නින්දට වැටුණා. මේ ගෙදර හිටියා බූරුවෙක්. බූරුවා බල්ලට කතා කරලා කියන බුරන්න බුරන්න ගෙට හොරු ඇවිල්ලා. බල්ලා කියනවා බෑ මම බුරන්නේ නැහැ. නැවත නැවතත් ඇවිටිලි කරලා බැරිම තැන බූරුවා කෑ ගහන්න පටන් ගත්තා. ගෙහිමි අවදි වුණා. හොරු පැනලා ගියා. තමන්ගේ නින්දට බාධා කළා කියලා කොණ්ඩ කැඩෙනකම් බූරුවට ගැහුවා. ඒ වෙලාවේ බල්ලා කියනවා තේරෙනව නේද? බල්ලගේ වැඩේ බූරුව කරන්න ගියාම වෙන දේවල්. මේ ලෝකේ ප්‍රඥාව නැති වුනහම ඇඟේ පතේ හයියම අපේ ජීවිත ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා හිතුවහම එතන පින්නතුනි අලාභයක් අපහාසයක් උපහාසයක් තමයි ජනනය වෙන්නේ, ජනිත වෙන්නේ. බුද්ධිමත් කෙනා හැම වෙලාවකම කට අරිනකොට ඇස් දෙක ඇරලයි කට අරින්නේ. ප්‍රඥාව අඩු ඇත්තු හැම වෙලාවම ඇස් දෙක වහලයි කට අරින්නේ. ඔබ හොඳට හිතන්න, හොඳට බලන්න. ඇස් දෙක ඇරලා කට අරිනවා කියන්නේ ලෝකෙ දිහා බලලා තමයි කිය යුතු දේවල් කියන්නේ. ලෝකෙ ගැන බලන්නේ නැතුව කතා කරන්නේ නැහැ. ආවට ගියාට කතා කරන්නේ නැහැ ප්‍රඥාවන්තය. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ රාහුලහාමුදුරුවන්ට මේ ලෝකේ බුද්ධියෙන් විමසලා සිදු කළ යුතු කාරණා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන රාහුලෝවාද සූත්‍රේ, අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රේ උන්වහන්සේ පැහැදිලි කරනවා. පච්ච වෙක්කීත්වා පච්ච වෙක්කීත්වා කායන කම්මං කාතබ්බං. අපි යමක් කරනකොට නැවත 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 හිතන්න. කායික ක්‍රියා එහෙමයි. පච්ච වෙක්කීත්වා පච්ච වෙක්කීත්වා වාචාය කම්මං කාතබ්බං. අපි වචනයක් පිට කරනකොට නැවත නැවත හිතන්න ඕනේ. පච්ච වෙක්කීත්වා පච්ච වෙක්කීත්වා මනසාය කම්මං කාතබ්බං. අපි මානසික ක්‍රියා කරනකොට හැම වෙලාවකම නැවත නැවත හිතන්නට ඕන. නැවත නැවත හිතන්නේ නැතුව එවැනි ක්‍රියාවල නියලන එක සුදුසු නැහැ. බුද්ධිය බුද්ධිමත් ඇත්තෝ හරි නිහඬයි, හරි සරලයි. ඒ වගේම අවශ්‍ය තැන තමයි අවශ්‍ය තීන්දුව තීරණ ගන්නේ. අවශ්‍ය තැන අවශ්‍ය තීන්දුව තීරණ ගන්නෝ මිස
අනවශ්‍ය වෙලාවේ කිසිම තීන්දුවක් තීරණයක් ඒ ඇත්ත විසින් ගන්නේ නැහැ. තීන්දුවකට තීරණයකට එළඹෙන්නේ නැහැ. මේ ජීවිතවල ප්‍රසස්ති කියන ප්‍රසස්තිම කියන අය අපි ලං කරගත යුතු වෙන්නේ නැහැ. අපි කියමනටත් කියනවනේ යා අපි මුරුන් ගත්තේ තියෙනවා. එයා අපි මේ ලෝකේ අතිශෝක්තියෙන් වර්ණනා කරනවා. එහෙම හොඳ නැහැ. අපි යම් කලාවකදී යම් තැනකදී කටයුතු කරනකොට ඒ කටයුතු කරන පරිසරය ඇතුලේ හොඳ නරක කියන ඒවා ආත්ම ලාභයෙන් තොරව අනිකාට පැහැදිලි කරලා දෙන්නට ඕනේ. ආත්ම ලාභයෙන් තොරව එවැනි පැහැදිලි කිරීමක් අපිට ජීවිතවල කරන්න පුළුවන් නම් එහෙම ඇත්ත ඔබ ලං කරගන්නට ඕනේ. ලං කරගත යුතුයි. ජාතක පොතේ මහෞෂධ ජාතකය, ජාතක පොතේ මහෞෂධ ජාතකය ඔබ හොඳට අධ්‍යයනය කරන්නට ඕන. මහෞෂධ පඬිතුමා කොහොමද තීන්දු තීරණ ගත්තේ? මහෞෂධ පඬිතුමා කොහොමද තමන්ගේ ක්‍රියාවන් යහපත වෙනුවෙන් මෙහෙව්වේ? මේ බුද්ධිය අපි හිතුවට කය වෙහෙසවල වැඩ කරන එක තමයි ගොඩාක්ම අමාරු කියලා. ඇත්තටම පින්නතුනි ගොඩාක්ම අමාරු මනස බුද්ධිය මෙහෙවල වැඩ කරන එක. බුද්ධිය මෙහෙවල වැඩ කරන එක අපහසුයි. ඒක සාමාන්‍ය නෑ. අවියවුද දහහකින් කරන්න බැරි සමහර දේවල් එක පෑන් ඉරකින් කරන්න පුළුවන්, එක අත්සනකින් කරන්න පුළුවන්, එක වචනයකින් වාක්‍යකින් කරන්න පුළුවන්. ඒ කියන්නේ බුද්ධිය ප්‍රබලයි. බුද්ධිය වෙහෙසවල තමයි ලෝකෙ ගොඩාක් නිර්මාණ සොයාගත්තේ. ඊට පස්සේ ඒවා කර්මාන්ත ශාලා හැටියට ව්‍යාප්ත වුණාම ශ්‍රමය අවශ්‍ය වුණේ. එනම් පළමු කොට අවශ්‍ය වුණේ බුද්ධිය. අපි බුදුහාමුදුරන්ට බුද්ධ කියලා කියනවා. ඇයි අපේ බුදුහාමුදුරන්ට බුද්ධ කියලා කියන්නේ? අපි උන්වහන්සේට බුද්ධ කියන්නේ උන්වහන්සේ බුද්ධියෙන් උත්තරීතරත්වයට පත් වුණා. බුද්ධියෙන් උත්තරීතරත්වයට පත් වෙච්ච නිසා උන්වහන්සේට අපි බුද්ධ කියලා කියනවා. බුද්ධිමත් වෙච්ච ඇත්තන්ට සමාජයේ ලැබෙන වටිනකම සාමාන්‍ය නෑ. එකම නම තියෙන ඇත්තෝ මේ සමාජයේ දෙතුන් විදියකට ක්‍රියාත්මක වෙනවා. එකම තනතුර තියෙන ඇත්තෝ මේ ලෝකේ හතර පස් විදියකින් ක්‍රියාත්මක වෙනවා. ඒ අතින් බැලුවහම ඒ තියෙන බුද්ධිය. ඒ බුද්ධිය වෙහෙසවල වැඩ කරනවා කියන එක අසාමාන්‍ය හැකියාවක්. මේ ලෝකේ හැමෝට මේ හැකියාව නැහැ. බුද්ධිමත්කම අනේකා හමුවේදී ප්‍රදර්ශනය කරන්නේ සමහර විට නිහඬතාවයෙන්. දැන් බුදුහාමුදුරන් ළඟ තිබුණා ගුණයක් තපනීය ක්‍රමය. ඇතැම් ප්‍රශ්නවලට බුදුහාමුදුර උත්තර දුන්නේ නැහැ. බුදුහාරෙම උත්තර නොදුන්නේ බුදුහාමුදුරුවෝ ඒ පිළිබඳව නොදනුවත්ව කියන බව නෙවෙයි. උන්වහන්සේ කල්පනා කරනවා ඇතැම් ප්‍රශ්නවලට උත්තර දීලා තේරුමක් නැහැ. මේ ලෝකේ අපි එහෙමයි. වඩා වැදගත් බුද්ධිමත් ඇත්තෝ අනේකාගේ හැම ප්‍රශ්නයකට උත්තර දෙන්න යන්නේ නැහැ. එය කාලෙට බාර දීලා තමන්ගේ මට්ටමෙන් තමයි ගනුදෙනු කරන්නේ. ඒක තමයි අවශ්‍යම වෙන කාරණාව. තමන්ගේ මට්ටමින් ගනුදෙනු කරන්නේ. අපි දන්නවා තල් අත්තකට බෙලි ගෙඩියක් වැටුණහම හාවා ලෝකෙ පෙරළුණා කියලයි හිතුවේ. ඇයි? ශබ්දය නිවැරදිව හඳුන ගන්න පුළුවන් බව හාවට තිබුණේ නැහැ. හැබැයි ගුරුත්වාකර්ෂණය හොයාගත්ත විද්‍යාඥවරයාගේ හිසට ඇපල් ගෙඩියක් වැටුණාම, ගුරුත්වාකර්ෂණය හොයාගත්ත විද්‍යාඥවරයා දුවන්න පටන් ගත්තේ නැහැ. එයා බැලුවා, ඇයි ඇපල් ගහෙන් වැටෙන ගෙඩිය උඩට යන්නේ නැතුව බිමටම වැටෙන්නේ කියලා. දැන් හාව බෙලි ගෙඩිය වැටෙනකොට දුවනවා ලෝකෙ පෙරළුණා කියලා.
ගුරුත්වාකර්ෂණය හොයාගත්ත විද්‍යාඥවරයාගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටෙනකොට යා දුවන්නේ නැහැ. යා බලනවා ඇයි ඇපල් ගෙඩිය බිමට වැටුනේ. ඔහු ඒ මත හොයනවා ගුරුත්වාකර්ෂණය. එකම ආකාරයේ සිද්ධි දෙකක්. හැබැයි උත්තර හෙව්වේ දෙවිදියකට. උත්තර හොයන්නේ දෙවිදියකට. ඒ තමයි බුද්ධිය, ප්‍රඥාව. බුද්ධිමත් බව, ප්‍රඥාවන්ත බව. එවැනි බුද්ධිමත් අය අපි ජීවිතවලට ලං කරගන්න ඕන කමක් තියෙනවා. අපි දැන් අද දවසේ අපේ රටේ වර්තමාන තරුණ පරපුර මුහුණ දෙන ගැටලුවක් තියෙනවා. අපි සමාජයක් හැටියට මුහුණ දෙන ගැටලුවක් තියෙනවා. ඒ තමයි බුද්ධි ගලණය කියලා කියන්නේ. එකට බුද්ධි ගලණය කියලා කියන්නේ දැනුගත් ඇත්තෝ රට අත්හැරලා යනවා. එහෙම නැත්නම් මෙහි ප්‍රාථමික අධ්‍යාපනය ලබලා ද්විතීක අධ්‍යාපනයට විදේශගත වෙනවා. විදේශගත වෙච්ච ඒ අය නැවත අපේ රටට එන්නේ නැහැ. දැන් ලෝකයේ වැඩිම වෛද්‍යවරු ඉන්නේ කියුබාවේ. මොකද කියුබාව නිදහස් අධ්‍යාපනයේ උපරිම තියෙන රටක්. ඒ අය යම් විවස්ථාවකට අනුගතව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් හදලා තියෙන නිසා අපේ ලෙඩ්ඩු 200කට විතර එක වෛද්‍යවරයෙක් ඉන්නකොට ඒගොල්ලන්ගේ ලෙඩ්ඩු 15කට විතර එක වෛද්‍යවරයෙක් ඉන්න. එතකොට ඒගොල්ලන්ගේ වෛද්‍ය සේවය ශක්තිමත්. දැන් අපි රටක් හැටියට බැලුවහම හොඳට හොයන්න ඕන කාම තියෙනවා. ඇයි මේ බුද්ධි ගලණය වෙන්නේ? අපේ රටේ බුද්ධියට බොහෝ තැන්වල අවස්ථාව නැහැ. ඇඟේ හයියට, ඥාතිකම් වලට, හිතවත්කම් වලට, බලපුළුවන්කාරකම් වලට, එහෙම නැත්නම් පාක්ෂිකත්වයේ උපරිමයට ගියපු අයට තමයි ඒ තත්ත්වයන් දෙන්නේ. මිනිස්සෙකුට රැකියාවක් දෙනවට වඩා රැකියාවට සුදුසු මිනිස්සෙක් ගන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. නමුත් ගොඩක් ආයතනවල මේ තත්ත්වය අපි දකින්නේ නැහැ. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල. රට කරවන ඇත්තෝ මේ ගැන අවධානයෙන් ඉන්නට ඕනේ. බුද්ධි ගලණය අපි වළක්වන්න ඕනේ. හොඳට මහන්සි වෙලා ඉගෙන ගන්න දරුවන්ට ඉච්ඡා බංගත්වයන් හැදෙන්න දෙන්න හොඳ නැහැ. දැන් ඒ ඇත්තෝ හිතනවා අපි පන්තියේ පළවෙනියා, අපි පන්තියේ දෙවනියා, අපි හොඳට විශ්වවිද්‍යාලයට සමත් වුණා ලකුණු අරගෙන. හැබැයි උපාධියක් අරන් එළියට එනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ රැකියා උත්පාදන ක්‍රමයට ගැළපෙන විදියට ප්‍රතිසංස්කරණය කරන්නට ඕනේ. එහෙම ප්‍රතිසංස්කරණය කරලා නැහැ. හැබැයි පන්ති අන්තිමය සමහර වෙලාවට වටෙන් ගිහිල්ලා යම් යම් බලපොළුවන්කාරකම් මත විවිධ උසස් තනතුරු දරන්න පුළුවන්. එතකොට අර උපාධියක් සමත් වෙච්ච අර බුද්ධිමත් ඇත්තන්ට අර බලපොළුවන්කාරකම් හදාගත්ත ඥාණයෙන් අඩු ඇත්තෝ ළඟට යන්න වෙනවා. ඔවුන් හිතනවා අපිට ඉගෙනගෙන වැඩක් නැහැ. අපි මේ රටේ ඉඳලා වැඩක් නැහැ. අය අපේ බුද්ධියට තැනක් නැහැ. අපේ බුද්ධියට අපිට මේ අය සලකන්නේ නැහැ කියලා ඒගොල්ලෝ ඉච්ඡා බංගත්වයට පත් වෙනවා. ඇයි ඒ බුද්ධිමත් අය අපි රඳව ගන්න ඕනේ? මෙතන දන්නව ඇමරිකාවේ NASA ආයතනේ. ඇමරිකා NASA ආයතනේ ගොඩක්ම ඉන්නේ ඇමරිකන් ජාතිකයන්තෝ නෙවෙයි. වෙනත් රටවල් වලින් ඒ අය බුද්ධිය මිලට ගත්තා. බුද්ධිය මිලට ගත්තා. බුද්ධිය මිලට අරගෙන ඔවුන්ට හොඳ ඇගයීමක් කළා. ඔවුන් එතන රැඳෙව්වා. ඔවුන් රැඳෙව්ව විතරක් නෙමෙයි, ඔවුන් නිසා ඇමරිකාව බබලනවා. දැන් අපේ රටේ සමහර වෙලාවට අපි මාධ්‍ය තුල දකිනව නව නිපයුම් හොයන මිනිස්සු, තරුණ දරුවෝ, නව නිර්මාණ එළිදක්වන අය. අපිට පුළුවන් කමක් තියෙන්න ඕනේ රටක් හැටියට යම් ආයතනයක් ස්ථාපනය කරලා ඒ අයට දිරි දෙන්න, ඒ අයට ඒ නිර්මාණය වැඩි දියුණු කරන්න අවශ්‍ය කරන මූල්‍ය ආධාර දෙන්න, අමාත්‍යංශ මට්ටමින් ආයතන ස්ථාපනය කරලා ඔවුන් දිරි ගන්නන්නට ඕනේ. එම නැතුව නව නිපයුමක් හොයාගත්තාම ඔවුන් අත්අඩංගුවට අරගෙන
ඔවුන්ට ඒ පිළිබඳව තියෙන කැමැත්ත නැති වෙන විදියට නීති සම්පාදනය කරලා දඬුවම් කරන එක සුදුසු නැහැ. අපි මේ දේවල් තේරුම් ගන්නට ඕනේ. අපි රට වෙනුවෙන් නම් තීන්දුව තීරණ ගන්නේ, අපි ජනතාව වෙනුවෙන් නම් තීන්දුව තීරණ ගන්නේ, ඒ ඇත්තෝ එවැනි දේවල් වලට හුරු කරන්න ඕනේ. ඒ වගේම බුද්ධිමත්ව මේ රට තුල අපි ගනුදෙනු කරන්න නම් හොඳ පොතපත කියවන්න අපේ දරු පරම්පරාව හුරු කරන්න ඕනේ. නැත්තම් හිස් පිරිසක් තමයි බිහි වෙන්නේ. කොසල් රජතුමා දකින සිහින 16න් එක සීනියක් තමයි ලාපූනි සීදන්ති සීලා ප්ලවන්ති. තිරිවාණ කැට උඩ ඇවිල්ලා ලබු කැට යට යනවා. හේතුව හරසුන් දේවල් සමාජගත වෙලා හරවත් දේවල් සමාජයෙන් ඉවත් වෙනවා. මේ සමාජය අපි හුරු වෙන්න ඕනේ බුද්ධියට ගරු කරන්න, බුද්ධිමත් ඇත්තන් වර්ණනා කරන්න, ඔවුන්ට දිරි දෙන්න අගයන්න, ඔවුන්ට වගකීම් සහ කාර්යභාරයන් පවරන්න. ඒ ඒ ශේත්‍රවල හැකියාවන් තියෙන ඇත්තන්ට වගකීම් දෙන්නට ඕනේ. මම දැක්ක පහුගිය දවසක සිංගප්පූරුවේ කැබිනට් මණ්ඩලයේ ඒ ශේත්‍රවල ඉතාම ප්‍රවීණ අය, උපාධිධාරී අය තමයි ඒ තැන්වලට පත් කරලා තියෙන්නේ. ඒ ඇත්තන්ගේ ආයතනවලත් එහෙමයි. අපේ ජීවිතවල තීන්දුව තීරණ ගන්නකොට ඒ ප්‍රමාණය නැති වුණත් ඒ ශේත්‍රයට ගැළපෙන අය උපදේශකත්වයවත් තියාගන්න ඕනේ. නැතුව තමන්ගේ පක්ෂයට උදව් කරපො, තමන්ට උදව් කරපො, තමන්ට මිල මුදල් දීපො, පෙළපාලි ගියපු අයම තමන්ගේ උපදේශකය හැටියට පත් කරගතිය තුන්නේ. ඒ ශේත්‍රයේ පිළිබඳ ප්‍රවීණතා සහිත ඔබේ වරද වරදක් හැටියට දකින, ඔබ ගන්න සමහර තීන්දුව තීරණ නිවැරදි නොවනවා කියලා කල්පනා කරන ඇත්තෝ ලං කරගන්න ඕන කමක් තියෙනවා. සුදු ඇඳුම අඳින්න ඕනේ. හැබැයි මතක තියාගන්න ඕන, පුංචි තිතක් වැටුණත් සුදු ඇඳුම ඉක්මනටම පේනවා. ඒක තේරුම් ගන්න ඕන. මස් වැඩෙන ප්‍රමාණයටම ප්‍රඥාව වැඩෙන්නට ඕනේ. ප්‍රඥාව වැඩෙන්නේ නැත්නම් ඒ ප්‍රමාණයට එතන පින්නතුනේ ලොකු දුබලතාවයක් තියෙනවා. එනිසා ඒ දුබලතාවය අපේ ජීවිතවලින් තුරන් කරන්න, ඉවත් කරන්න අපි හිත හදා ගන්නට ඕනි. බුද්ධිමත් ඇත්තන්ගේ අවවාද අනුශාසනා උපදෙස් අපි ගන්නට ඕනි. විවිධ කෝණවලින් නෙවෙයි, සත්‍ය සහ අසත්‍යතාවය පිළිබඳ අවබෝධයෙන්. ඒ සඳහා මේ කුසනාලි කියන ජාතකයේදී අපිට පැහැදිලි කරන කාරණාව ඉතා වැදගත්. ඒ කාරණාව ජීවිතවලට මේ නව වර්ෂය එකතු කරගන්න ඔබ හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සමාජ සංගායනා